අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත යහපත් දරු පරපුරක් ගොඩනැගීමේ වගකීම ජනපති පහදයි සුවසැරිය වයඹටත් නිව්වැලි ගමට අලුත් මගක් අපනයන කෘෂිගම්මාන 5500ක් පරිසරය සුරැකීමේ වැදගත්කම හා මද්‍රව්‍ය භාවිතයේ අනිටු විපාක පිළිබඳ දැනුම සහ අවබෝධය පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පුරතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වීමනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි අමාත්‍යවරයාව කටයුතු කරමින් සිටි අවධියේ එතුමාගේ මැදිහත්වීමෙන් පුරතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ආරම්භ කෙරුණා. පිබිදෙම පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 165ක්. විද්‍යාපීඨයේ කෘෂිකර්ම අධ්‍යයන අංශයේ එළිමහන් ජල විසිරණ පද්ධතිය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ජනාධිපතිතුමා කළ විශේෂ යෝජනාවකට අනුව ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන එකම කෘෂිකර්ම විද්‍යාපීඨය ලෙස මෙය ක්‍රියාත්මකයි. එහි පාඨමාලා හැදෑරු සිසුන් 559 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිසුන් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව සහතික පත් ප්‍රදානය කළා. ලෝකයේ සෑම රටක්ම පරිසර අභියෝගයට සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ අභියෝගයට අද මුහුණ දී සිටින බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. මෙම ඛේදනීය තත්වයෙන් සමාජය නිදහස් කර ගැනීමට සියලු දෙනා එක්රාශීමේ වැදගත්කමද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. අනාගතය වෙනුවෙන් යහපත් දරු පරපුරක් ගොඩනැගීමේ වගකීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැහැදිලි කළා. සියලු සත්වයාගේ මුහුණ දෙන්න සිදුවෙන බරපතල අභියෝගවලදී පරිසර සංරක්ෂණයේ වැදගත්කම ඔබ සෑම කෙනෙක්ම දන්නවා. දරුවන්ට උගන්වන විෂයන් තුල ප්‍රධාන වශයෙන්ම පරිසර සංරක්ෂණයේ වැදගත්කම ඔබ පැහැදිලි කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම පරිසර සංරක්ෂණයේ වගේම යහපත් අනාගතයක් සඳහා නව පරපුරක් බිහි කිරීමේදී අද අනික් අභියෝගය ඔබ දරුවන්ට පැහැදිලි කර දීම වගේම ඔබේ ජීවිතයේදී ප්‍රතිපත්තිය විය යුතු මත්ද්‍රව්‍ය මර්ධනය සහ මත්ද්‍රව්‍ය පාලනය නිවාරණය පිළිබඳව අංශය අද ඉතාමත් ප්‍රබලයි. අද ලංකාවේ පාසල්වල විෂ මත්ද්‍රව්‍ය දරුවන්ට නොමිලේ බෙදා හැරීම පිළිබඳව තොරතුරු නිතර ලැබෙනවා. ලංකාවේ තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොමිලේ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට බෙදා හරිනවා. අද ලංකාවේ මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනය කිරීමට තිබෙන ස්ථාන ඉඩකඩ මදි වෙලා තිබෙනවා. තරුණ දරුවන් ප්‍රධාන වශයෙන්ම මේ බරපතල මත්ද්‍රව්‍ය ප්‍රශ්නයත් එක්ක ඉතා විනාශකාරී තත්ත්වයකට යොමු වීම තිබෙනවා. මේ පිළිබඳව ඔබ අවධානය යොමු කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජාතික කොංග්‍රසය සමග සාකච්ඡා පැවැත්වුවා. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාව හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය පිළිබඳ තොරතුරු එහි සිටගෙන එන්නේ මදුශංක මහවිතව. අද දහවල් 12:15ට පමණ ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ දූත පිරිස සමගින් ඉන්දියාවේ ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂයෙන්ම සෝනියා ගාන්ධි මහත්මිය වගේම රාහුල් ගාන්ධි මන්මෝහන් සිං මහතා ඇතුළු ඒ දූත පිරිස අතර සාකච්ඡාවක් සිදු වුණා. ඒ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටල් පරිශ්‍රයේදී කලාපීය ආර්ථික සහ දේශපාලනික ප්‍රවණතා පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ඉන්දිය සාගරයේ නිදහස් නාවක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කළා. අන්තවාදී දුරු කරලීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙසද අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළා. ඔවුන් ස්තුතිපූර්වකව එම ආරාධනාව පිළිගත්තා. සාගල රත්නායක, අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යතුමන්ගේ ඉන්දිය නිල සංචාරයේ තොරතුරු හෙටත් ගෙනෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. සොරංජිත් දේශප්‍රිය, දුෂාන් දර්ශන සමගින් මදුශංක මහමිතව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන්රත සේවයේ වයිම පළාත් ආරම්භය අද සිදු වුණා. ඒ පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලදී ආචාර්ය හර්ෂද සිල්වා සහ නිරෝෂන් පෙරේරා යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කෙරුණා. තොප්පුව ප්‍රදේශයේදී අංග සම්පූර්ණ පහසුකම් වලින් යුතු ගිලන් රථ 14කට අධික සංඛ්‍යාවක් séවයට එක් කළා. 19.90 ඇමතීමෙන් ජනතාවට නොමිලේ සේවාව ලබා ගත හැකි ගිලන් රථ ලබා දී තිබුණේ ඉන්දීය රජයේ ආධාරය යටතේ. මේ වන විට පළාත් කිහිපයකම සුවසරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මකයි. ලක්ෂයකට අධික පිරිසකට ඉන්සෙත සැලසී තිබෙනවා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට ඩොලර් මිලියන 7.55 කින් පටන් ගත්ත දකුණ සහ බස්නාහිර පළාතේ සම්පූර්ණ ක්‍රියාවලිය දැන් ඉෂ්ට කරන්නේ ඔබගේ රජය. අපේ ලංකාවටම මේක දියත් කළ යුතුයි කියන තැනට ඉන්දියාවේ අගමැතිතුමාත් අපේ අගමැතිතුමාත් ඒ එකඟතාවයට ආවා. අපිට අද වෙනකොට විනාඩි 13ක සාමාන්‍යයෙන් හදිසි අවස්ථාවකට මේ ගිලන් රථය අරින්න පුළුවන් වෙලා තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ ලංකාවේ ඉන්න සියලුම දෙනාට අපි මේ සුවසැරිය ලබා දෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් අපි මේ රටේ ආරම්භ කරලා ඉතාමත් මහඟු සේවාවක් විවිධ පළාත්වලට මේ අවස්ථාවේදී කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සේවාව හින්දා ජීවිත දහස් ගණනක් බේරිලා තියෙනවා. දැන් අධිකරණීය විශේෂාංගය. LTDE ත්‍රස්ත සංවිධානය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේස්වරන් මහත්මියගේ ප්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මාස 7 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. යාපනයේ පැවති උත්සවයකදී ඇය මෙම ප්‍රකාශය කර ඇති බවත් එය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත දණ්ඩ නීති සංග්‍රහය සහ ආණුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් සිදු කළ ප්‍රකාශයක් බවටත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිරිලිය සවිය සංවිධානයේ කටයුතු කිරීමට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් ජීප් රථයේ මනුෂ්‍ය ජෛව කොටස් හෝ වෙඩිද්‍රව්‍ය තිබේද යන පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රස පරීක්ෂකට නියෝග කළා. හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතන සිද්ධියේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති මෙම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයේ තබා තිබෙනවා. එම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය නියෝගය නිකුත් කළේ. රටේ වර්ණය අවස්ථා දෙකකදී වෙනස් කර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේදී කැඳවුවා. පෙත්සමට අදාළ ලිඛිත දේශන ලබන 26 වනදා ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය අදාළ පාර්ශ්වයන්ට නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්ලති බෙදාදීමේ වැඩසටහනක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය පරිහරණය සහ ඊට ආධාර අනුබර ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන්යි ඔවුන් වැඩිකරුවන් වී සිටින්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස්කුණවර්ධන මහතාට එරෙහින් නඩුව ජනවාරි මාස 22 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඔහු මෙහි ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීව සිටියේදී පෞද්ගලික සමාගමක් සමග මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹුණා. ඉන් ගුවන් සමාගමට රුපියල් මිලියන 883ක අලාභයක් සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම කොළඹ මහාධිකරණයේදී ආරම්භ කළා. රුපියල් ලක්ෂ 412කට වැඩි වටිනාකමකින් යුත් දේපළ සහ මුදල් අයථා ලෙස එපීමක් සිදු කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිෂන් සභාව නඩුව ගොනු කර තිබෙනවා. නඩු විභාගයේ දෙසැම්බර් මාස 11 වනදාට කල් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සාකච්ඡාව සහ සම්මුතිය රජයේ යහපාලන ක්‍රියාදාමයේ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. ප්‍රතිපත්ති මත පිහිටා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී ගැඹුරින් සාකච්ඡා කෙරුණා. ඒ පිළිබඳව අවධානය යොමු කළ විරුද්ධවාදීන් රජයේ අර්බුදයක් ඇතැයි මත නිර්මාණය කිරීමට උත්සාහ දරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනපති සහ අගමැති අතර ගැටුමක් නිරූපණය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. එහෙත් වත්මන් පජය යහපාලන ප්‍රතිපත්ති මත පිහිටා රට සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. පසුගිය රජයේ සමයේ රාජ්‍ය භීෂණය සහ ආඥාදායකත්වය ප්‍රධාන වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සරුජයකම උදාගම්මානය ජනතා අයිතියට පත් කරමින්. පුද්ගලයන් 17 දෙනෙකුට සරුජයකම යටතේ නිවාස හිමි වුණා. අඩු ආදායම්ලාභී පවුල් 21කට විසිරි නිවාස ණය ප්‍රදානය කෙරුණා. වැදගත් විෂයන් පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. හැබැයි ගැඹුරින් අදහස් හොමාරු කරගන්නකොට ඒකට කියනවා ණයයි මුගටියයි ගහගන්න. ඒ කාලේ මෙහෙම සාකච්ඡා තිබුණ නැහැ. කැබිනට්ටුවේ හිටපු ඇමතිවරු කටක් හෙල්ලුවේ. ඒ කාලේ තිබුණේ පවුල තුල සාකච්ඡා. කතාවක් නිර්මාණය වෙනවා අධිකරු ජනාධිපතිතුමා ඉන්දියාවට විරුද්ධයි. ඕක ඇතුලේ තවත් එක එක කතා නිර්මාණය කරනවා. මේ ටොම් පචේ කේන්ද්‍ර කරගෙන බොරුව තුලින් ජය ගන්නට අපේ විරුද්ධවාදී පාර්ශවෙන් දරන උත්සාහය ඔබලට පේන්නේ නැහැ. දැන් ඉන්දියාවෙන් තව දෙන්න හදනවා ගෙවල් හදන්න. හැබැයි විවිධ අය නිර්මාණය කරන්න හදනවා. අපේ රජය ඉන්දියාවට විරුද්ධයි කියන මොන බොරු ටොම්පචය මම පැහැදිලිව කියන්න කැමති අපේ අතිගරු ජනාධිපතිතුමත් ගරුවග්‍රහ මාත්‍යතුමත් අපේ රජය ඉන්දියාවත් සමග බොහෝම සමීපව කටයුතු කරා. ඉන්දියාවෙන් ණය නෙවෙයි ආධාර මුදල් ලබා දෙනකොට ගෙවල් හදන්න පෙරදුණු කණ්ඩායමේ පණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙනවා. ජනාධිපති ධුරයට සුදුසන් එක්සත් ජාතික පක්ෂය සතුව ඇතැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා පෙන්වා දෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්ෂය තුළ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. අපිට හොඳ අපේක්ෂකයෝ ඉන්නවා දාන්න ජනාධිපතිවරණයට. ඒක පවුලකට සීමා වෙලා නැහැ. දැන් තමුන්හන්තර බලන්න මේ විහිළුවක් නෙමේක. සහෝදර තුන්දෙනා අතර තරගයක් තියෙනවා. අපේක්ෂකයා වෙන්නේ කවුද? ගෝඨාභයද, බැසිල්ද, චමනද. ඔය තුන්දෙනාගේ එක්කෙනෙක් වෙන්න ඕනේ. එතකොට බැසිල් කියනවා ළඟදී කොහොමද පුරවැසිකම් මම අයින් කරන්න ඇති. එයාගේ පුරවැසිකම් වැදගත්. ගෝඨාභය ගැන විශාල මතයක් තිබ්බත් ඒ පුරවැසිකම් ප්‍රශ්නය යටත් තියෙනවා. එයාත් කියන්නේ නැහැ පුරවැසිකම අයින් කරාද නැද්දද කියලා. තමුන්වංශ දකින්නවා රූපවාහිනිය අරගොල්ලන් ගහගන්න හැටි. වෙලගම එකක් කියනවා. අර තරුණ උඩරට മന്ത്രിවරු තුන්දෙනා තව දෙයක් කියනවා. වෙලගම පිස්සෙක් කියලා කියනවා. වෙලගම කියනවා අනේ ඒකට එයා මිනිමරුවෙක් කියලා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපති දුරයට සුදුසු පුද්ගලයා සම්බන්ධව විවිධ අදහස් පළ කළා. පැහැදිලිව අපි ඒකමතික තීන්දුවක් කරන් තියෙන කොට අපේ රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පෝෂණය පෙරමුණේ ජනාධිපතිවරයාට පත් කරනවා. එක එක අයට තම මතය ප්‍රකාශ වන මගේ මතය. නමුත් ගෝඨාභය මහත්මයා දේශපාලනඥයෙකුත් නෙමෙයි. ඌට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඇත්තෙත් නෑ. ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක්. අපට ඕන මහින්ද මහත්තයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බෑනේ මේකට. මේ දකුණේ සමහර අය හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකද? එතකොට තමුන්නාන්සලා ජීවත් වෙන්න පුළුවන්ද? ඒකාධිපති පාලනයකට අපි කැමති නැත. රටේ ඉඩම් සින්නක්කරව විදේශවලට විකුණු පුද්ගලයන් වත්මන් ආණ්ඩුවට එම චෝදනා එල්ල කරමින් ඔවුන්ගේ වැරදි වසා ගැනීමට උත්සාහ කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂ අධිකරණ 3ක් එනවා. සමහර කෙනා ලෙඩාම වුණත් බඩ සුද්දයි කියලා කමන්නේ. එහෙම හරි වුණත් කමන්නේ. අපි ගෙදර ගිහිල්ලා හරි කමන්නේ හොර ඔක්කොම ටික ඇතුළට යනවා. මම දැක්ක අර රංජිත් සොයිසලා සමාදාස වලට අහවලා මෙච්චර හොරගම් කළා. අහවලාගේ බැංකු ගිණුමට මේ මුම් බලාන් හිටියා වගේ. මුන්ගේ අම්මලා කප්පලා කාලේ හොරගම් කරපු හොරගම් කිරිල්ලට අදටත් අපි දුක් විඳිනවා. රටක් ඇරියට අපේ තියෙන ඉඩම් සින්නක්කර විකුණලා ගාලු මූදර පිටියේ ඉස්සරහා තියෙන පුරවනකොට චීනෙට සින්නක්කර රජු කාලේවත් ලංකාවේ ඉඩමෙන් බින් අකලක් විකුණුමු නැති රට විකුණපු අපිට රට විකුණනවායි කියන මිනිසුන්ට කොයි වෙලාවකරි ඕට කොතනකදී හරි රිටර්න් එක වදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මූල්‍ය වංචාවක් සිදු කර නැතැයි කිසිසේත් ඔප්පු වී නැති බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසික සංවර්ධන සමුළු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලක්ෂණ ෆෑන් උඩත් ඒක රහ පොඩ්ඩක් ගන්නවා නම් හොඳයි. සිරගෙදර කියන්නේ මොකද්ද කියලා. මාව ඉරේ දාන්න ඇවිල්ලා බුසාක් ඉන්නවා ඉදාධිකරණ ඉස්සරහට ඇවිල්ලා. ඒ වගේ වැඩ කරාම වික්ෂ සංවේදනීය කර්ම පළ දෙනවනේ. ඒ පැමිණිල්ල කරපු එක නඩුව දෙමිල් එකේ ක්‍රියාදාමයේ තුන අඩුපාඩුකමක් නිසා තමයි එයා මේ වතාව එළියට ඇවිල්ලා තියෙන්නේ. හොරකම කරේ නැහැ කියලා ඔප්පු වෙලා නැහැ. ඌ මුදල් වංචාවක් කරා. ඒ වංචාව ජනතාවගේ මුදල්. ඒ වරදින්න ඌට ගැලවෙන්න බෑ. ඒක ඌගේ හර සාක්ෂිය දන්නවා. පොලිස්පතිලා නටවනටව අධිකරණයේ නටවනටව නඩුව හසුරවපු කාලයක් තිබුණා. දැන් ඒව කාලයක් මේ රටේ නැහැ. මතුගම සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම දක්වා කොටසෙහි ඉදිකිරීම් අවසන් අධිරට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2000ක්. මේ සමග තවත් තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. කාබට් අතුර සංවර්ධනය කෙරෙන මතුගම සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම දක්වා කොටසෙහි ඉදිකිරීම් මේ වන විට 80%කින් පමණ අවසන් කර තිබෙනවා. වැලිපැන්න පාලම සහ කොහිලාල පාලමෙහි ඉදිකිරීම්ද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. වැලිපෙන පිවිසුමාශ්‍රිත වාහන තදබදය අවම කිරීම හා ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. මේ පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. මේ පාරේ සංවර්ධනය කිරීම නිසා රජයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මේ පාර එක්මනින් සංවර්ධන කටයුතු කරලා දුන්නට ජනතාවගේ මුදල් නාස්ති නොකර ඊට සාර්ථකව කරගෙන යන එක ගැන අපි රජයටත් ඒ නිලධාරීන්ටත් මාඝායතනටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ඉදිකිරීම කටයුතු බොහොම ක්‍රමානුකූලව ශීඝ්‍ර ලෙස කරගෙන යනවා. ඒකෙන් අපේ ගමට ලොකු දීප්තිමත් අනාගතයක් උදා වෙනවා. අත්වශයෙන්ම මේ කරන වැඩපිළිවෙලට අපි මේ රජයට ස්තුතිවන්ත වෙනවා. කඹුරුපිටිය ඌරාපොළ අඹුනේ ඉවුරු සංරක්ෂණ ව්‍යාපෘතියේ වැඩ කටයුතු 95%කින් පමණ අවසන් වී තිබෙනවා. ඒ සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 7.5ක්. නිල්වලා ගංගාවේ අතුගංගාවක් වන කිරබාරේ ඉවුරු කඩා වැටීම හේතුවෙන් පසුගිය වර්ෂෝ සමයේ ගැටලු රැසක් මතුවුණා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු පවා අඩාල වුණා. ඇත්තම මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත් දෙයක් මේ ගමට. මේ රජයේ අවධානය යොමු කරලා මේ ව්‍යාපෘතිය දැනට වැඩ කරගෙන යනවා. දැන් නිමාවටපත් වෙලා තියෙනවා. මේක ඉතාම හොඳ ව්‍යාපෘතියක්. ඇල්ල බල්ලකෙටුව සුගත විද්‍යාලයට සහ ගම්මානයට පිවිසෙන මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. එය ජනතා අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පිරණිය වැඩසටහන යටතේ මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදු කෙරුණේ. දීර්ඝ කාලයක සිට මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ජනතාව මෙන්ම පාසල් දරුවන් මහත් දුෂ්කරතාවයකට පත්ව සිටියා. මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ඔවුන් ස්තුතිය පළ කළේ මේ අයුරින්. පවතින රජය යටතේ ගම්පෙරළිය වැඩසටහන මගින් පාසල් මාවත ප්‍රතිසංස්කරණය කර දීම සඳහා අපගේ ස්තුතිය පවතින රජයට පුද කරමු. පවතින ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා මේ මාර්ගය සකසා දීම සම්බන්ධයෙන්. ගම්පෙරළි වේගවත් වැඩසටහන යටතේ පිට මුදලක් වෙන් කළ දීලා මේ පාරේ කටයුතු අවසන් කරලා තිනවා. ඒ වෙනුවෙන් වර්තමාන රජයටත් අපේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පවතින තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වුණා. ඔහු අයථා ලෙස මුදල් උපයා ඇති බවයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ. කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නයි ඉල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොටහසේට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මුල් වීමෙන් පැමිණිල්ලක්ද බහර දුන්නා. මම ඔබතුමාලට පැහැදිලි කරන්න ඕනේ මෙතන විවිධ පක්ෂ කීපයක අපේ මන්ත්‍රීතුමන්ලා ඉන්නවා. තලාව ප්‍රාදේශ සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයටපත් වෙලා තියෙනවා. මම පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වශයෙන් දිගින් දිගටම කරුණ කීවා. දැනට මේ ප්‍රාදේශ සභාව දූෂණයට බරයි, වංචාවට බරයි, තනෝමතික පාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොට විශාල දූෂණ රාශියක් තලාව ප්‍රාදේශ සභාවෙන් කරලා තියෙනවා. ප්‍රාදේශ සභාවට ආපු මන් කණ්ඩායමේ ඉන්න සභාපතිවරයාත්, ලේකම්වරයාත් ඍජුවම මේවට සම්බන්ධ වෙලා තියෙනවා. නොවුඩ් නිව් වැලිගම ප්‍රදේශයේ නායකීය භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙනුවට එම ස්ථානයට ඉහළින් අලුත් මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. අමාත්‍ය පළනි දිගම්බර මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ. මාර්ගය ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිපාදන සපයනවා. අවතැන් වූ පවුල් 7ක් වෙනුවෙන් නොවුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ඉඩමකින් පර්චස් 10 බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම ඉඩම අවතැන්වන් සඳහා ලබා දීමට ගැසට් පත්‍රයක් මගින් වෙන් කළ ඉඩමක්. නායකගේ නිවාසවල තක්සේරු වාර්තාවක් කැඳවා නිවාස අහිමිවන්ට වන්දි මුදල් ලබා දීමටද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. දෙසැම්බර් මාසයේ ශ්‍රීපාද සමය ආරම්භ කරනවා. ඊට කලින් මේ ප්‍රධාන මාර්ගය සකස් කරගත යුතු වෙනවා. මේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශයක් දීලා තියෙනවා මාර්ගය සකස් කරගන්න ඕනි ප්‍රදේශය කුමක්ද කියලා. මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් මාසයක් ඇතුළත නව මාර්ගය ඉදි කරගන්න. පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛයේ බස්නාහිර පළාත් සභාව මගින් වෙනස් කිරීම ආණුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ලබන වසර සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය කිසිදු වෙනසක් නොකොට ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් සභාවට දැනුම් දෙන්නයි නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ දැනුම් දීම පළාත් ප්‍රධාන ලේකම් වෙත යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනටමත් පියවර ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. වසර 2025 වන විට රටපුරා අපනෑන කෘෂි ගම්මාන 5500ක් ස්ථාපනය කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. මෙම වසර අවසන් වන විට ගම්මාන 1000ක් පිහිටවීම අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපනෑන කෘෂි භෝග පිළිබඳ වාර්ෂික සමුළුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මොකද අපි අපණයන ගම්මාන 5500ක් පටන් ගන්නකොට මගේ ඉලක්කය තියෙන්නේ මේ අවුරුද්දේ කොහොම හරි අපි අපණයන ගම්මාන 1000ක් පටන් ගන්නට ඕනේ කියලා. සමහර ගම් වලින් ඩොලර් මිලියන 600ක් තවත් ගමකින් ඩොලර් මිලියන 1500ක් මේ ආකාරයට ඩොලර් මිලියන 5000ක ඉලක්කයකට යනවා. මම විශ්වාස කරනවා මහවැලි ව්‍යාපෘතියට පස්සේ රටේ කෙරෙන දැවැන්තම ව්‍යාපෘතිය මේක මුළු රටේම ජනතාවගේ අතමිට සරු වෙනව විතරක් නෙවෙයි මේ රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ටික ඔක්කොම ගෙවලා 2025 වෙනකොට අපේ දරුවන්ට ණයින්තර රටක් බාර දෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා කියන එක මම තමුන්නාසලට විශ්වාසී යුතුව කියනවා. යුද හමුදාව යටතේ පැවති වවුනියාව ප්‍රදේශයේ අක්කර 25ක භූමියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යලි බහර දුන්නා. වවුනියාව කනගරායන් කුලම ප්‍රදේශයේ යුද හමුදාව සතුව තිබූ භූමි ප්‍රදේශයකුයි මෙසේ යලි බහර දුන්නේ. 561 බල සේනාධිපති කර්නල් ශාමල් සිල්වා මහතා අදාළ ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බහර දුන්නා. වන රෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීවයි මෙය සිදු කෙරුණේ. අක්කර 25ක භූමි ප්‍රදේශයේ පුරා පැල 1000කට අධික සංඛ්‍යාවක් රෝපණය කිරීමට යුද හමුදාව කටයුතු කර තිබුණා. ඒ කලින් ඉදිකර තිබූ ගොඩනැගිලි ආදිය භූමියෙන් ඉවත් කිරීමෙන් අනතුරුයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංහිඳියා කාර්යාලය සංවිධානය කරන අහන්න වැඩසටහන් මාලාවේ තවත් අදියරක් හංවැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලයේදී පැවැත්වුණා. මොහොතක් හොඳින් අපි ඇහුවා ජාතීන් අතර සංහිඳියාව හා සමගිය ස්ථාපනය කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. තරුණ සේවා සභාවේ වීදි නාට්‍ය කණ්ඩායම වීදි නාට්‍ය සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර සංහිඳියාව පිළිබඳ දේශනද පැවැත්වුණා. අපොස උසස්පෙළ හදාරන සිසු දරුදරියන් 250 දෙනෙකුට වැඩි පිරිසක් හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්. සේට් ශ්‍රී ලංකා තේ සමාගමේ මස්කෙලිය කහට වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක් පැවැත්වුණා. ඒ පිටකොටුව පෞද්ගලික බස් නැවතුම් පලේදී ලෝක ආහාර දිනය වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණා. මස්කෙලිය කහට තේ කෝප්පයක් රස විඳීමට ජනතාවට මෙහිදී අවස්ථාව උදා වුණා. අපි හැමදාම ජීවිතයේ උදේ පාන්දර පටන් ගන්න කහට කෝප්පයකින්. දවසේ ඕනෑම මාංශ ඉතුරුනට අපිට ඕනේ කහට එකක්. තේකක් බොන්න හුරු වෙච්ච අපේ ජීවිතෙත් එක්ක අපි හිතුවා රසම රස මස් කෙඩිය තේ එකකින් ඒගොල්ලන්ගේ කුසගින්න නිවන්න. විෂන් කෙයා ආයතනය තුන්වෙනි වරටත් සංවිධානය කළ කිඩ්ස් ඇන්ඩ් කලර්ස් චිත්‍ර තරඟයේ තිළින ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ලෝක ළමා දිනය වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණා. දිවයින පුරා දරුවන්ගේ චිත්‍ර 4500ක් පමණ මෙවර තරඟයට ඇතුළත් වුණා. විෂන් කෙයා සභාපති දසන්ත පොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජානක පොන්සේකා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා බැංකුව සංවිධානය කළ පුංචි පිකාසෝ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් සඳහා තිළින ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා. පළාත් 10ක් නියෝජනය කරමින් කාණ්ඩ 6ක් යටතේ නිර්මාණ ලක්ෂ 3ක් මෙවර තරඟයට ඇතුළත් වුණා. ඉන් තෝරාගත් නිර්මාණ 853ක් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමුණා. නිර්මාණ 500ක් ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා. ලංකා බැංකු සභාපති රොනල් සී පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යක්කල ශාඛාව පසුගියදා විවෘත කෙරුණා. 151 වන ශාඛාව ලෙසයි මේ ස්ථාපිත කෙරුණේ. ජීවිත රක්ෂණය, රථවාහන හා වෙළඳ රක්ෂණ ඇතුළු සියලුම කටයුතු කඩිනම්ව ජනතාවට ලබා දීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ෆෑන්නේෂියා බැංකුවේ කඩවත ශාඛාව නව මුහුණුවරකින් එළිදැක්වුණා. ඒ නව තාක්ෂණය සමග බැංකු කටයුතු වඩාත් කාර්යක්ෂමව ලබා දීමේ අරමුණින් නව ශාඛාව පිහිටා තිබෙන්නේ කඩවත නුවර පාරේ අංක 143 එච්.යන ස්ථානයේ. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නලින් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk තමන්ට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශන සිදුවන විට නඩු ඇහෙන විට පොලිසිය සහ අධිකරණය දේශපාලන පලිගැනීම් කරන බවට ഘോഷා කිරීම පරාජිත රාජපක්ෂලාගේ සිරිතය. එහෙත් ඊයේ පෙරේදා රාජපක්ෂ කල්ලියේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ඇති චෝදනාවලින් ඔහු නිදහස් වෙනකොට අධිකරණය ස්වාධීනයයි කියන්නට ඔවුන්ගේ දිව නැමුණේය. කන්න ඕනෑ වූ විට කබර ගොයාත් තලගොයා කරගන්නා සට කපට දේශපාලකයන් ගැන හොඳම උදාහරණ අද රාජපක්ෂ කල්ලිය ලබා දෙමින් තිබේ. මේ දෙපිට කාට්ටු කතා ගැන කෙලින්ම මහින්ද රාජපක්ෂගෙන් විමසන විට මාධ්‍ය වේදීන් හමුවේ නිරුත්තර වී පැන යන්නට ඔහුට සිදු විය. ගිහිලා පරණ එක ගිහිලා අහගන්න ඕනේ නෑ. ඔය කොයිනේ ගිහිලා බලන්න. කොයි කාලෙද මොකද්ද මෙතුමා කළේ ඩොරනේ? රාජපක්ෂලාට එරෙහිව තවත් නඩු ගණනාවක් ඇසෙමින් තිබේ. පවරන්නටද තවත් නඩු තිබේ. නීතියේ අඩුපාඩුවලින් හා ප්‍රමාදයන් නිසා නඩුවලින් ගැලවුණද මේ රටේ වංචාකාරීම දූෂිතම පාලනය රාජපක්ෂ පාලනය බව වසන් කරන්නට නොහැකිය. ඒ තරම් විනාශයක් ඔවුන් මේ රටට සිදු කර තිබේ. තමන්ට වාසිදායක උත්තරයකදී අධිකරණය ස්වාධීන වන්නටත් තමන්ට අවාසිදායක නම් ඒවා දේශපාලන පලිගැනීම් වීමත් දේශපාලන තක්කඩිකමකි. වත්මන් ජහපාලනයට එරෙහිව පට්ටපල් බොරුගොතමින් කරන මේ විගඩම් තක්කඩි දේශපාලනය අද ජනතාව හමුවේ වුවමනාවටත් වැඩියෙන් හෙළිදරව් වී තිබේ. රටේ ආර්ථික අර්බුදයක් ඇති බවට පසුගිය කාලයේ ගෙනගිය බොරු ප්‍රචාරයන්ද දැන් පජාත වී අවසන්ය. ආණ්ඩුව ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කරගනිමින් රාජපක්ෂලා රටහිර කළ ණය උගුලෙන්ද දැන් ගැලවෙමින් තිබේ. බඩු මිල වැඩියයි කියමින් නටපු නාඩගම්ද දැන් අවසන්ය. තවමත් රාජපක්ෂ යුගයට වඩා බඩු මිල පවතින්නේ අඩු අගයක බව ජනතාවට පැහැදිලි කාරණාවකි. තෙල් මිල සූත්‍රයක් අල්ලාගෙන නැහින්න හැදූ රාජපක්ෂලාට දැන් තෙල් මිල සූත්‍රය අනුව තෙල් මිල ඉහළ පහළ යන හැටි ගණන් හදාගත හැක. ඒත් මේ අයට ගණන් බැරි බව පසුගිය කාලයේ ආර්ථිකය ගැන කළ නන්දඩවීම් වලින්ද පැහැදිලි විය. රුපියල් 2500න් පවුලකට මාසයක් ජීවත් විය හැකි බව ගණන් හදා කිව් ඒකාබද්ධයේ ආර්ථික ඔස්තාර්වරුන්ට තවත් රට හමුවේ කියන්නට බොරු මිස වෙනකක් ඉතිරිව නැත. පරාජයට පත් වූ දා සිට කරන ආණ්ඩු පෙරලන කතාද පට්ටපල් බොරුය. අපි ඔබතුමාට පැහැදිලිව කියන්න ඕනේ මේ මොහොතේ ආණ්ඩුව ගන්න කෙනා බරපතල අර්බුදයට ලක් වෙනවා. ඒ හින්දා මේ මොහොතේ ආණ්ඩුවක් ගන්න අපේ අරමුණක් නැහැ. ආණ්ඩුව පෙරලන්නට කියා දඟලපු දැඟලිල්ලේ තේරුම තමන්ට එරෙහිව ඇති චෝදනාවලින් නිදහස් වීමේ වුවමනාව පමණක් බවත් දැන් පැහැදිලිය. දැනට මේ ඇති සෙස්ස පස්සට